සුපතන ස්තුති. හොඳයි ඒකම එවගේම කෞශාලි එන්න ඉදිරියට. ඔව් කෞශාලි කුසුම්පාල අප සමග ඉන්නවා සහකාර වෙළඳ නාම කල්පනාකර. මොකද ඔබ හිතන්නේ දැන් මේ බලාපොරොත්තු වන තත්ත්වය තිබෙනවද? ඔබ ඔබගේ අරමුණ ඉෂ්ට වුණාද? අපි නම් හිතන්නේ අපේ අරමුණ ඉෂ්ට වුණා. අපි බොහෝ ස්තුතිවන්ත වෙනවා රොෂාන් මහනාම මහත්තයාට මේ මේ කටයුත්ත එකට එකහව කරා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඇත්තම බේබි ශරමි උයි නැනදිරිය වැඩසටහන එකතු වෙලා අපේ රටේ ඉන්න අසරණ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්න තමයි මේ වගේ කටයුත්තක් අපි සැලසුම් කරේ. රොෂාන් මහනාම මහත්තයාත් ඒ වගේම 96 සියලු ක්‍රීඩාංගණයන් ක්‍රීඩකයන්ට අපේ ස්තුතිය අපි පුද කරනවාද. අපි හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ වගේ ළමයි වෙනුවෙන් සහනයක් ලබා දෙන්න අපිට උදව් කරන්න කියලා. හොඳයි කෞශාලි ඒකම බොහොම ස්තුතියි. අය බිග් හාට් ව්‍යාපෘති දේවිෂන් බිග් හාට් ව්‍යාපෘති සහකාර වෙළඳ නාම කල්පනාකාරවරිය ප්‍රමෝද වික්‍රමසිංහ ඉන්නවා 1996 ලෝක ශිර කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දුවන් දෙදෙනාගෙන් කෙනෙක්. ප්‍රමෝද මොකද හිතන්නේ අවුරුදු 16කට පස්සේ මේ නැවත වතාවක් ලැබෙන ප්‍රතිචාරය? ඇත්තටම ඉතාම සතුටු දවසක්. මොකද අපි බලන් හිටියේ මේ වගේ දවසක් එනකන්. මොකද අද තමයි ආයි අවුරුදු 16 කට පස්සේ කොම එකතු වෙලා සතුටු වෙන දවසක්. ඉතින් හරි සතුටුයි. ඔව් මේ 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 වැඩපිළිවෙල සම්බන්ධයෙන් මොකද ඔබට හිතෙන්නේ? ඉතාම හොඳ වැඩසටහනක්. අපි ඒ කාලේ ඉඳන්ම කල්පනා හිටියා. මොකද අපි ගොඩාක් මේ වගේ චැරිටි ප්‍රෝග්‍රෑම්ස් කරේ තනි තනියම. නමුත් අපි කවුරුත් කතාරේ හිටියා එකතු වෙලා මොනවා හරි කරන්න ඕන කියලා. ඉතින් මම දැන් රොෂාන් මහනාමටත් හේමා සායතනයටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දේවල් සංවිධානය කරලා ඔක්කොම එකතු කරලා ඒ එන මුදල් චැරිටි එකට මේ යොදවීම ගැන මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම. පැරණි හිතවතුන් ටික ඔක්කොම ආපහු එකට පිටියේදී හැම වෙනවා. ඔබ මොකද හිතන්නේ කියලා? ඇත්තටම හරිම සතුටුයි. අද තමයි මම දැන් අර්ජුනගෙන් බැනුණාහ බෝල් කරපු එක දවසක් මම හිතන්නේ. ඉතින් ඒක මාටත් හරි සතුටු වේද? අපි කියන්නේ අර්ජුනගෙන් බැනුණාහ බෝල් කරපු දවස. මම හිතන්නේ අපි කියලා පටන් ගත්තේ අද අර්ජුනයා තහනම් වචනේ බැනීම. ඉතින් ඒ විදිහට වුණා. ඉතින් හරි සතුටුයි නැවතත් අපි එකතු වෙලා මේ වගේ ක්‍රීඩා කිරීම ගැන. හොඳයි ප්‍රමෝ අපි සුපතන එක මේ වගේ වැඩ පිළිවෙලක සහභාගී වීම සම්බන්ධයෙන් ඔබට ඇත්තටම ස්තුතිවන්ත විය යුතුයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒකම අපි නැවතත් තරගය සඳහා අවතීර්ණ වන්න කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවට පහර දුන්නා. දැන් තමයි ශ්‍රී ලංකා ලෝක ශූර කණ්ඩායම පන්දුවට පහර දෙන්නට සූදානම් වෙන අවස්ථාව. අපි බලමු කොයි ආරුවෙන්ද ඔවුන් ඉලක්කය හඹ යන්නේ කියලා. Thank you very much. Calum is 137 fractionally under 7 and over the average. Hemant Devapriya made 30, Hemant Vikramanath made 30. There was Eric Upashant who chipped in with a breezy knock himself. A wicket each for a few bowlers that also included Arjun Ranatunga and Chamin Dawas. Early on it was Upul Chandana who had the good fortune. A fairly good crowd has turned up. They love these cricketers. They love the game. They're very knowledgeable themselves. And NCC, what a big day for cricket and the Big Heart Project. Baby Sherami, big story, feel good story. And Roshan Abhaysingh must be feeling good coming all the way from down under. Good story. Yeah, plenty of good stories, Aritha. But I think nothing bigger than this. Because I always believe children are the key in any society, in any country. And Baby Sherami coming forward and the Sri Lanka cricketers, particularly Roshan Mahanama coming forward to join hands with a project like this is something that all of us should be very proud of. We need to commend and also we need to support. So I would say very well done to all of them. Yeah, support. You can support the Big Heart project and find out from where it could be done. It could be done at the venue itself. But we appeal to all of you. 37,000 is the count by the Department of Probation and Child Care Services. The government is trying to do whatever possible, but we try to appeal to you, try to come back and make your presence really felt for education. And as a knowledge hub, Sri Lanka wants to go forward and the children are the future. Yeah, education is the key. Knowledge is the key. I mean, if you have education, if you got knowledge, then you're also producing a society of intelligent people who will know how to handle and how to conduct themselves. I think that's one of the biggest problems the world is faced with, the lack of knowledge, lack of education. And stemming from that, we've seen lots of
issues and problems that are bugging this world. So one way of tackling this is giving the children the education they want. And I feel that something like this should be supported by everybody. I mean, it can come in different sizes and shapes. It doesn't matter as long as we support it. Yeah, the Sri Lankan legends made 137 for the loss of seven with Chamara Silva retired out on something like 23. Take a look at that. A good opening partnership between Hemanta Devapriya and Siddharth Vettamuni. They added 46. Then Hemanta Vikramaratna and Chamara Silva were also able to add 46 for the third wicket. Eric Upachandra, breezy 25. And good to get to this total of 137 for 7. That's fractionally under 7 and over. Very good, I thought. I think the key, Harita, is that it was a level playing field. Eight bowlers. And the bowling was good. I mean, it was great to see. I mean, I'm not interested in the figures. I'm just so happy to see these guys coming back and turning their arms over and doing what they have done. I mean, these are legends. These are guys who have put their hands up at different times and done yeoman services for the country. And to note that we mustn't forget that people like big story and one of Sri Lanka's cricketing geniuses was Aravinda De Silva, and I'm sure Callum Srimal has something to tell all our viewers with him. Oh, මේ මොහොතේ NCCPTA විශේෂම baby sharmi big heart ව්‍යාපෘතිය යටතේ පැවැත්වෙන තරගයේ අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව බිහි කළ අද්විතීය පිතිකරු අපිට හමු වෙනවා අවුරුදු 17කට පස්සේ ආපහු මේ වගේ සෙනගක් හමු වෙයි කියලා අපිට හිතුණාද ඇත්තෙන්ම මං හිතන්නේ වැඩියෙන්ම මට මගේ පරණ ක්‍රීඩකයන් එක්ක හමු වෙන්න ලැබිච්ච එක ගැන හුඟක් සන්තෝෂ වෙනවා ඒකම මං හිතන්නේ මේ baby sharmi කියන කාර්ය වෙනුවෙන් අපි මේ එකව වෙලා කරන දේ මම හිතන්නේ හුඟක්ම වටින දෙයක් මම හිතන්නේ අපේ දරුවන් සිටිනවා වගේම මේ රටේ ඉන්න සියලු දරුවන්ටම අපි අනාගතේ හොඳ අනාගතයක් ලබා දෙන්න තමයි අපි හදන්නේ ඉතින් මේ කාර්යයට මම හිතනවා මුළු ලංකාවම එකව වෙලා සහයෝගය දෙයි කියලා එකම මම පරණ කණ්ඩායම ආපහු ඒක අමාරු එකව කරගන්න එකව කරගන්න තියෙනවා දැන් එකිනෙකා මුණ ගැහුණම මොකද හිතන්නේ නෑ මං හිතන්නේ අපිට මේ මෙහෙම හම්බුනේ නැති වුණත් අපි අවුරුද්දකට සැරයක් වගේ අසංක ලංකාවට ආවම හුඟක් වෙලාවට අපි මුණ ගැහෙනවා එනමුත් මේ වගේ දිනයක් මං හිතන්නේ හුඟක් වැදගත් මං හිතන්නේ අපිට දුකයි අද මේ කුමා ධර්මසේන මුරලී සහ මාවනතපත්තු මෙතන හිටියේ නැති එක ගැන නමුත් මං හිතන්නේ ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන් මෙතන නැති වුණත් මං හිතනවා ඒගොල්ලන්ගේ හදවත මෙහෙ තියනවා කියලා මේ අවස්ථාව. ප්‍රේක්ෂක ප්‍රතිචාරය ගැන මොකද ඔබ හිතන්නේ? මම හිතන්නේ පරණ වගේම අපිට සහයෝගය දීලා තියෙනවා රටේ මිනිස්සු මං හිතන්නේ ඒක තමයි අපිට හුඟක් ධෛර්යමත් උනේ අපි දිනපු අවස්ථාවේ වුණත් මම හිතන්නේ ඒ වගේම අදත් ඒ සියලු දෙනාම පැමිණලා තියෙනවා මෙතන අපිට මේ වෙනුවෙන් අත දෙන්න. හරි සුපතන ඔබට මේ අවස්ථාවට සහභාගී වීම සහ මේ විශේෂ සුබ සාධන කටයුත්තට ස්වකීය සේවාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එක ප්‍රේමිත මිත්‍රනි අරවින්ද ද සිල්වාගේ සුපිරි ඉනිම 1996 ලෝක ශෝර්තා ක්‍රිකට් තරගාවලියට අදාළව අතිවිශාල සේවාවක් කරපු ස්වකීය පිත්ත කතා කරවපු සහ සෙසු ක්‍රීඩකීන් මවිතයට පත් කරපු අපූර්ව ඉනිමේ කොටසක් දැන් මේ අරවින්ද ද සිල්වාගේ Slow one, he's hit that beautifully. That's a magnificent shot. That will take the pressure off of it. He's blasted that through the offside field. That's a beautiful shot. Very little room to move in. Clear of the wicket. Oh, and he's hit that one through the field as well. That's a magnificent shot by Aravinda again. Very close. One for 40, his figures, and that's a beautiful shot. That's caressed through the offside. Oh, beautifully played. That's a great century. A great century. 17 years ago, that was a marvelous memory. I still regret the fact that I didn't take the flight to Lahore.
Aitken Spence handled that, I could have easily gone. But that's a big miss in my life. I subsequently became involved in the media. You are involved in the media. When you see this sort of crowd, this is what you want to see with the passion. Your miss, I gain. You know, I was there, Harita, during that 96 World Cup final, and I can tell my grandchildren, and if I'm, you know, blessed enough, I might even tell my great-grandchildren that I saw Sri Lanka winning the first ever World Cup. And I'm hoping it will not be the last. I'm certainly hoping that there'll be many more World Cups that the Sri Lankans will win. But yes, you know, I'm so happy to see these people here. I think they're here, A, to support a cause, and also to see some of their heroes playing cricket. And also, it is good, Harita, that, you know, we can still hold on to the fact that Sri Lanka is a nation that has won a World Cup. And during these turbulent times of our cricket, a World Cup win in 1996 can always soothe and you know, calm our nerves and give us so much of hope for the future. I mean, being a team event, it just is not an individual World Cup. I mentioned before that MJ Mlafir won a billiards World Cup. But the fact is that when you talk about the Cricket World Cup, it's a team and a whole new generation that came out with it. It gave Sri Lanka a huge identity. Not like when MJ Mlafir won the billiards World Cup in Malta. When Sri Lanka won that, and you say that you saw it with your own eyes, I mean, Sri Lanka became a new legend and a new league for themselves. That's what we have not sort of maintained. Yeah, Sri Lanka was put on the world map, let's face it. And on that score, I think we should dutifully and, you know, with a lot of thanks, appreciate what Tony Greig did. You know, Tony Greig, the late Tony Greig, will be missed. Because, by the way, did you go for his funeral? Well, it was a very private funeral, so I don't think anybody loved it. But on the 20th of January, they're having a memorial service. I unfortunately couldn't make it because I was not going to stay that long. But just coming back to the point, let's not forget that Tony Greig, you know, was one person who foresaw and foretold that Sri Lanka was going to win the World Cup. And the amount of support he extended to the Sri Lankan team. So, such, you know, acts will have to be remembered with a lot of gratitude. And the winning of the World Cup itself were all factors that put Sri Lanka on the cricketing map. And I think the likes of Aravinda De Silva, the Jayasuryas, the Kaluvitharanas became legends and household names, the Ranatungas, the Mahanamas overnight. Yes, Ranma Martinez and Ruchira Pallyaguru walking out to the middle. We are live from the NCC Maitland Place. And the Sri Lanka cricket legends made up of national cricketers coming out to the middle. Led by Siddharth Vettamuni, batted so brilliantly for his 16. Couple of cover drives, his trademark shots. And good to see Percy and Lionel, the flag bearers were well known. Graham Lebroy, international match referee now, former opening bowler. Asoka De Silva, Sanjeeva Veerasinghe in your picture. You can add to that, surely. Yeah, Asoka De Silva, of course, very well known. And doesn't look a very enthusiastic walk, unlike the way the world champions walked out. Arjuna Ranatunga marched out to the middle. But this was a more slow walk by Siddharth Vettamuni, who didn't look all that keen to come out. Because I think his job is over. Not quite. This 138-run target will take some taking. They'll have to bat sensibly. They have a few bowlers who could make a difference. And the same passion would probably be seen. We missed the services of Muthaiah Muralidharan and Kumar Dharmasen in particular, who were in that winning team. For various reasons, they're out of the country. Yeah, but I think the opening pair, if it is going to be Jayasurya and Kaluvitharanan, I can tell you that they're going to take these bowlers by storm. You know, Jayasurya is still fit. It was only last year that he was playing serious cricket. And Ramesh Kaluvitharanan, judging by the way he kept and looks after himself, he should be equally good. So yeah, it might be the Jayasurya and Kaluvitharanan, as the Australians used to say. The Jayasurya Kaluvitharanan show again. Yes, and really pushed these cricketers, and you were dead on. The one with the white is the Master Blaster.
and the little Kalu comes out. Kaluvidar now Sri Lanka A coach.